දේශපාලන වේදිකාවෙන් ඇසනු කතා තැන්. රාජ්‍ය සේවකයාට හිඟන වැටුපක් දීලා එළවලු ටිකේ ඉඳලා මස්මාළු ටිකේ ඉඳලා බිත්තරේ ඉඳලා ගණන් උස්සලා ඒ විතරක් නෙමෙයි මේ රටේ වැඩ කරන රාජ්‍ය සේවයේ ඉඳලා සියලුම පෞද්ගලික අංශේ සේවකයෙකුම වැට් එක ගහලා අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තිබෙනවා. එක පවුලකට දල වශයෙන් මේ දැන් ගෙවන බදු හැරෙන්ට ගෙවන්න වෙනවා ඍජුව වැට්බද්ද නිසා රුපියල් 20,600ක් පමණ ඍජුව වක්‍රාකාරයෙන් ගණන් බැලුවම රුපියල් 40,000කටත් වැඩි. දැන් ගෑස් සිලින්ඩරය කිලෝ 12 මාරක රුපියල් 800කින් වැඩි වෙනවා. ගොවියන් දැන් කබලෙන් ලිපට වැටෙනවා. දැන් ඉන්නේ කබලේ. ගෑස් පොල් නැතුණට ගෑස් ගන්න සල්ලි නැහැ. පෙට්‍රල් ෂෙඩ් එක ගා පෙට්‍රල් පොලිම නැහැ. හැබැයි පෙට්‍රල් ගන්න සල්ලි නැහැ. ඩීසල් ගහන්න සල්ලි නැහැ. පොහොරවට වැට් එක ගහනවා. එතනත් වැඩි වෙයි. ඒකත් වැඩි වෙනවා. ජනවාරි මාසයේ පළවෙනි දායින් පස්සේ තව තව මේ රටේ ජනතාව ප්‍රපාතයට තල්ලු කරන තීන්දුවක් තමයි ජනවාරි පළවෙනි දා ඉඳන් වැට් බද්ද 118කින් වැඩි කිරීම. අපිට පේන්න තිබෙනවා 2023 අවසාන භාග්‍ය වෙනකොට 150,000ක් ඕනේ 4 දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න. අද අපි හුස්ම ගන්නව නම් අද අපි ජීවත් වෙනව නම් අද තෙල් ටික තියෙනව නම් ලයිට් ටික තියෙනව නම් මේ රටේ ආර්ථිකයේ මෙතනට ගොඩනැගුණ නම් ඒකේ මූලික කාර්යභාරයක් කරපු විදේශගත ශ්‍රමිකයොන්ට සලකන්න ගියාම අපි ලොකු බාධක වලට මුහුණ දෙදී ගැටුම් වලට මුහුණ දෙදී තමයි මේ කටයුතු සියල්ල කරන්නේ. හැබැයි ඒව දන්නේ නැහැ. Facebook එකේ කියන්නේ නිවන් සුව බල නටන අන්තිම ටික ඔහොම නටපන් කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.